අදපේ ගෙත්තම් විශේෂාංගයේ තියෙන වටපිටාව හරිම ලස්සනයි. මොකද ඒ තරමටම මේ නිර්මාණවල තියෙන ලස්සන අද අපි මැදිරියට ඇවිල්ලා තියෙනවා. කතා කරන්න සෝදාන මේකෙන් නම් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි මාණිකාමගේ මහත්මිය සෝදාන මේකෙන් සුපුරුදු විදියට අයිබෝ සුන්දර සුබදැසනක්. අයිබෝ සුබදැසනක්. මේ නාම වෙනකම් මලක් වගේ. හරි ඉතින් මේ සියල්ලත් එක්කම අද අපි කතා කරන්න සෝදාන නිර්මාණයේ විදිහට යන්න හදන්නේ දැන් රිවන් ගැන කතා කරනකොට අපි දැකලා තියෙන බොහෝ ලස්සන නිර්මාණ තියෙනවා. මේතුලින් මල් ඒ වගේම අපි විවිධ නිර්මාණ කරන අවස්ථා දෙන වැඩිපුරම අපි දකින්නේ මල් තමයි. මලක් වගේ බොහොම ලස්සනට ඒ හැම නිර්මාණයක්ම අරගෙන යන්න අපි සෝදාන්නේ මෙගින් හදන්නේ රිවන් වලින් මලක් නිර්මාණය කරගන්නවා කියන එක කෙනෙක් හිතන්න පුළුවන් මේ එක නිර්මාණයක් විතරමද තියෙන්නේ. එහෙම නැත්නම් මේ රෝස මලක් විතරමද තියෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු ප්‍රති හතරක ප්‍රති පහක එකතු වුණු සාමාන්‍ය මලක් විතරමද තියෙන්නේ. ඌගේ දේවල් හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ සියල්ල හිතනකොට අද අපි මොන වගේ නිර්මාණ කිහිපයක් එකතු කරන්නේ සෝදා. අද අපි රෝස මල් කරන්නේ. දැන් රිබන් වලින් අර ජැන කිව්වා වගේ අපි දකින්න ඕනම මලක් කරන්න පුළුවන්. ඕකීඩ්, සන්ෆ්ලවර්, අයිරිස් ඕනම මලක් කරන්න පුළුවන්. ඉතින් අද අපි රෝස මල් වෙලාව තියෙන හැටියට රෝස මල් දෙකක් හෝ ඊට වැඩියෙන් කරමු. එහෙනම් ඉතින් අපි පටන් ගමු. අවශ්‍ය කරන දේවල් ටිකක් මතක් කරන ගමන් රිවන් පළවෙනියටම තියෙනවා කියලා අපි දන්නවා. හැබැයි දැන් කොහොමද මේකට අපි තෝරගන්නට අවශ්‍ය කරන ඉදිකට මොනවද ආයේ සම්පතුරු මතක් කරන ගමන් කියලා. දැන් රෝස මල් අපි රෙද්දට තියෙන මහන රෝස මලුත් තියෙනවා. මේකෙදි අද මම කියලා දෙන්න යන්නේ අපි අතේ රෝස මල් හදාගන්න. ඒ සඳහා අපිට මෙන්න මේ වගේ අඟල් භාගය මේ කඟල් භාගය රිවන් එක මේ වගේ අඟල් භාගයේ රිබන් එක ගන්න පුළුවන්. මේ අඟල් භාගයේ සැටින් රිබන් එක මේක අඟලේ සැටින් රිබන් එක හොඳයි. එතකොට මේක ඕගන්සා රිබන් එක අඟල අඟල. ඔව් මේකදී අඟල් මේක මේකේ අර පොඩි ෂේඩඩ් ගතියක් තියෙනවා. ඉතින් ඔය මේ රිබන් ඕන එකක් අඟල් භාගයේ එක පුළුවන් අඟල පුළුවන් සැටින් රිබන් ගන්න පුළුවන් ඕගන්සා රිබන් ගන්න පුළුවන්. දැන් මේකෙදි නූල අපි මේ සාමාන්‍ය මැෂිමේ මහන නූල තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් වෙනත් දේවල් වලට ගත්තේ කැරලි නූල්. මේකෙදි අපි මැෂිමේ මහන නූල් සහ මේ වගේ සාමාන්‍ය ඉදි කටුවක් නිකන් සාමාන්‍ය ඉදි කටුවක් අර නූල දාලා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලම දැන් මේ අඟලේ රිබන් එක පාවිච්චි කරමු. අඟල් භාගයෙන් කරන්න පුළුවන්. අඟලේ කරාම මම හිතනවා හොඳට පේනවා කියලා. ඉතින් ඒක හින්දා අපි අඟල ගමු. දැන් මෙහෙම මේ රිබන් එක මෙහෙම තියෙනවා. මේක අපි මෙන්න ත්‍රිකෝණයක් විදියට නමනවා. මෙහෙම ත්‍රිකෝණයක් ආකාරයට නමනවා. දැන් රිබන් එක මෙහෙම තියෙනවා. මේක මෙහෙම නමනවා. ත්‍රිකෝණයක් ආකාරයට නමා ගන්න. අතුල් පැත්තට. අතුල් පැත්තට. දැන් දිලිසෙන පැත්ත මේක ඒක ඇතර මේකෙදි කමක් නැහැ. දැන් ඊළඟට මේක නැවත ඇතුළට නමනවා. මේ වගේ. ඊළඟට නැවත නමනවා. මේක තමයි රෝස මලේ මැද. මම නැවත කරලා පෙන්නන්න ඇතුළට මම හිතනවා. ඔන්න දැන් අපි මෙහෙම ත්‍රිකෝණයක් වගේ නැමුවා. එහෙම පොඩ්ඩක් ඇතුළට නැමුවා දැන් අර උල වගේ තියෙන කොටස. නැවත ඇතුළට නැමුවා. මේක තමයි රෝස මලේ මැද. දැන් අපි මෙතන කොන අල්ලලා මහනවා. මෙහෙම ඉදි කටුව තිබ්බා. දෙවතාවක් නැහොත් දෙකක් දානවා. එහෙම දෙක කොන. පුදුතර බඳවා ගන්න තමයි එහෙම කරන්නේ. දැන් ඊළඟට අපි මෙහෙක මෙහෙම දැන් අපි මලේ මැදම කොටස කරගෙන ඉවරයි. දැන් මේක අපේ විරුද්ධ පැත්තට. දැන් මේක මෙහෙම ඇඟිලි දෙකම අපට ඇඟිල්ල සහ මේ ඇඟිල්ල අල්ලගෙන තමුන්ගෙන් විරුද්ධ පැත්තට ඔහොම අඹරනවා. අඹරලා එකවරක් කරකවනවා. මම නැවත පෙන්වන්න. ඔන්න දැන් මෙහෙම තියෙනවා. මේක මෙහෙම ඇඟිලි දෙකෙන් මේක අල්ලනවා. මෙහෙම පොඩ්ඩක් අඹරනවා. ට්විස්ට් කරනවා කියන්නේ ඔහොම අඹරනවා. ඊට පස්සේ මේක මෙහෙම තියලා දැන් හැම තිස්සෙම මහනකොට මේකට සමාන්තරව තමයි මහන්නේ. මේ අපි මේ රිබන් කොටසට සමාන්තරව තමයි මහන්නේ. දැන් මේ හැම මේ අපි නමන හැම පෙත්තක් ගානෙම මැහුම් දෙක බැගින් දානවා. නැත්තං එක රැඳවිලා තියෙන්නේ නැහැ.
දැන් ඔන්න අපි මලේ මැද කොටස දැන් ඔයගලන් මේ බැලුවත් පේනවා මලේ මැද කොටස අපි කරගෙන තියෙනවා දැන් අපි පිටි ටික තමයි හදන්නේ දැන් නැවත අර විදිහමයි මේ විදිහට මේ ඇඟිලි දෙකෙන් මේ කල්ලනවා මෙහෙම ගන්න ඊට පස්සේ අපිට පේනවා එතකොට අර හැඩේ නේ අර මලේ මැද කොටස එනවා කැමති පාට ඉතින් ওই රෝස මාලවල අපි දකින සාමාන්‍ය සාම්ප්‍රදායික වර්ණ කිහිපයක් තියෙනවානේ ඒ වර්ණ යොදා ගන්නත් පුළුවන්කමක් තියෙනවා සමහර විට නිර්මාණයේ වෙනස් විදිහකට කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ වර්ණ යොදා ගන්නත් පුළුවන්කමක් තියෙනවා කොහොම නමුත් ඔබේ නිර්මාණශීලීත්වයත් එක්ක බොහෝ නිර්මාණවලට වටිනාකමක් එකතු වෙනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ ඉතින් දිවසේදී කරලා බලන්න පුළුවන් ඒ වගේම කුෂන් එකකට වගේ මේක බොහොම ලස්සන නිර්මාණයක් ඒ සියල්ලත් එක්කම අපි දැන් ඉන්නේ මොන නිර්මාණයේ දැන් අදියර දැන් අපි දැන් මෙහෙම අපි රවුම් කරමින් රෝස මල මහන. දැන් අපි හිතමු අපි රෝස පොහට්ටුවක් ඕනේ කියලා. එහෙනම් අපි දැන් මෙතනින් නවත්තලා කපා ගන්න. ඒ කියන්නේ තාම් පිපිලා බාගෙට යන්තම් පිපිගෙන එන මලක් නම් අපි මෙහෙමත් කරලා කපලා ගන්න. නමුත් අපිට ඊට වඩා ලොකු රෝස මලක් ඕන නම් අපි තව පෙති දමමින් දැන් ඇත්තටම නිර්මාණයක් කරනකොට විවිධ ප්‍රමාණයේ රෝස මල් හදා ගන්න. රෝස පොහට්ටු ඕනේ, තාම් පිපිලා ඕනේ. හොඳටම පිපිච්ච මලක් ඕනේ. ඉතින් දැන් ඔය විදිහට රෝස ගහක එහෙම තියෙනවනේ. තියෙනවනේ. ඒ නිසා ඒකත් නිර්මාණයට එකතු කරගන්න කෙනෙක්ට ගුණවත්කමක් තියෙනවා. දැන් ඒ සියල්ලම කතා කරන්නට ඕනේ. අපි ඊට කලින් වෙනම කේද කියලා හරියට බලමු. අපි ළඟට ගන්නේ කට්ටි කෙනෙක් තමක් තමයි මේක කරන්න වෙලාවක් නැති. වෙලාවක් නැහැ කාර්ය බහුලයි වගේ කියන කතා තියෙනවා. හැබැයි Tamanට වෙලාවක් දෙන්න කරගන්න පුළුවන් නම් Taman මේක නිමුණත් පුංචි විවේකයක් ලැබෙන වෙලාවක මේක දැන් කරන මනසට සහැල්ලුවක් එකතු කරගන්න පුළුවන් නම් ඒක බොහොම ලස්සනයි නේද? ගෙදරට එන්න යන කෙනෙක් වුණත් ඔබට කියන්න පුළුවන් මේ නිර්මාණය බොහොම ලස්සනයි කියලා. එතකොට ඔබේ හිතට බොහොම සතුටක් එකතු වෙන්නේ. දැන් ඔය කරමින් යන නිර්මාණයේ වගේම නිර්මාණයක් කරලා තියෙන නිර්මාණයක් බමුණගේ තියෙනවා. මම හිතුවා ඒක පෙන්නලම ඊට පස්සේ කතා කරලා හොඳයි කියලා. දැන් බලන්නකො මේක අපිට මේ නිර්මාණය මේ පැත්තට දෙන්න. හාර්ට් එකක හැඩයක්. හා හරි. ඕස මලින් පිරුම ආයතන බලන්න. දැන් ඔන්න ඔබට පේනවා ඇති අපි මේ කරමින් ඉන්න නිර්මාණය තමයි මේ තියෙන්නේ. ඒකේ මලක් තමයි අපි මේ නිර්මාණය කරගෙන යන්නේ නේද මානේ මහත්මිය. ඔන්න බලන්නකෝ. හරි මනස නිර්මාණයක් මේ ටික වර්ණ සංකලනය වෙලා එනකොට කොහොතරම් ලස්සනයිද නේද? අද ඒකම ඒ නිර්මාණයම තමයි රාමු කරලා තියෙන්නේ. අල්ලෙහා ඒකේ වර්ණ වෙනස් ඒකේ වර්ණ වෙනස්. ඔව් වර්ණ කැමති විදිහට යොදා ගන්න පුළුවන් කිව්ව අපි යන්නේ නිසා නේද? දැන් ඔන්න ඔබට බලන්න පුළුවන් ඒ නිර්මාණය ඇතුලේ තියෙන රෝස මල්ම තමයි හැබැයි වර්ණ වෙනස් වෙනවා. වර්ණය විතර වෙනස් මේ රෝස මල්මයි අර මම හිතන්නේ අපි දැන් නිර්මාණය කරපු රෝස මල තමයි ඔකේ වැඩිපුරම තියෙන්නේ. නමුත් මේකේ මම තන තව එකක් මේකත් එකම කරන නිර්මාණයකුත් කියලා දෙන්න. ඒකේ ඒ මලත් ඔතන තියෙනවා. හරි දැන් ඔන්න නිර්මාණ ටිකත් අපි බලමු කොයි විදිහට අවසානයේදී අපිට ගන්න පුළුවන් සහ අවසානයේදී නිර්මාණය කරගන්න පුළුවන් විදිහ ගෙත්තම් කියනද දැන් අපි මේ මල මෙතනින් ඉවර කරනවාද මේ වර්ණේ කොහොමද ඔව් දැන් අපිට ඕනේ නම් මම කිව්වේ දැන් ඔන්න අපිට මේ තරමට කරලා ඉවර කරන්න පුළුවන් එහෙම ඉවර කරන්නේ නැතුව මේ මල තව දුරටත් වැඩි දියුණු කරන ක්‍රමයක්වත් මම කියලා දෙනවා දැන් අපිට අර දැන් ඕනත් දැන් කර නිර්මාණය දුර මේ තරමට මෙතනින් කැපුවා මේක මෙමු මේ මල ඉවරයි හරි එහෙම නැතුව අපිට පුළුවන් තවත් විදිහක් කරන්න දැන් අපි මේ අවසාන පෙත්ත හොඳට වහ ගන්නවා ඊට පස්සේ ඉනේ ඉඳි කටුව තියාගෙන අපි තව ඉඳි කටුවක් පාවිච්චි කරනවා. තවත් ඉඳි කටුවක් වෙන ඉඳි කටුවක් ගන්නවා මීතුරු වැඩේට. මෙහෙම තව ඉඳි කටුවක් අරගෙන මේ ඉඳි කටුව මෙහෙම තියෙනවා. දැන් මෙන්න මෙතන ඉඳලා. දැන් අපි මේ මල මේ මල මේ තත්ත්වයෙන් නවත්තලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි මේ තවත් ඒකම භාවිත කරලා මේ විදිහටම කරලා ඊළඟට අපි මෙන්න මෙතන රැලි කරනවා. මෙහෙම කුඩා රැලි. අර අපි කියන්නේ මේ සමනේ නූල් අදිනවා කියලා. ඔව් නූල් අදිනවා වගේම දැන් නූල් ඇදීමක් තමයි මේ කරන්නේ. දැන් ඇත්තටම රෝස මල් රාශියක් අපිට හදන්න පුළුවන් රෝස මල්ම හදන විවිධ ක්‍රම ගොඩක් තියෙනවා. රෝස මලේම විවිධ හැඩ තියෙනවා. ඒ වගේම මේ විවිධ ප්‍රමාණයන් තියෙනවා. ඒ සියල්ලත් එක්කම ඉතින් අපිට මේ නිර්මාණ ලස්සනට කරන්න නේ දැන් මේක අපිට ඇලි කරලා කරනවා ලීඩ් කරලා කරනවා පෙති වෙනම කපලා කරනවා ඔය වගේ විවිධ ආකාරයට රෝස මල්ම කරන විදි ගොඩක් තියෙනවා දැන් මේක තමයි එක දෙක තුනම හරි ලස්සන
දැන් අර නිර්මාණයේ අර ওই කියන ඔක්කොම වගේ රෝස මල් තියෙනවා. මේ මම ළඟ තියෙන. තියෙන එක. හරි. දැන් මේ මගේ ළඟ තියෙන නිර්මාණයේ තමයි මේ සියල්ල තියෙන්නේ නේද? දැන් මේක මම මෙහෙම නූල දුවව ගත්තා. මේ විවිධ විදිහට හදපු රෝස් මල් කීපයක් මේ විදිහේ තියෙනවා. ඔකේ විවිධ ආකාරයකට හදලා තියෙනවා. එක එක විදිහේ රෝස් මල්. විවිධ විදිහට විවිධ හැඩවලින් දැන් මම දෙකක් කියලා දුන්නානේ. දැන් මම ඉස්සෙල්ලම කිව්වානේ පොඩි රෝස් මලක්. ඒක තමයි යෝකි වැඩි පොඩි තියෙන. ඊළඟට මම දැන් මේ රැලි කරලා කරන රෝස් මලක් තියෙනවා. ඊළඟට ප්ලීට් කරලා රැලි කරන්නේ તો ප්ලීට් කර. ඒකක් තියෙනවා. ඒ වගේ අතරතුර රෝස් මල් වර්ග හතරක් තියෙනවා. දැන් මොන අපි නූල් ඇදීම කළානේ කළා. පස්සේ මොකක්ද වෙන්නේ කියන්නේ? දැන් ඉන්නේ මෙහෙම ඇදලා. මේක මෙහෙම හොඳට ඇද ගන්නවා. දැන් මේක අපිට කැමති දිගක් ගන්න පුළුවන්. මල අවශ්‍ය කොච්චර ලොකුවටද ඒ අනුව මේක රැලි කර ගන්න. ඊළඟට මේ රැලි කරපු එක මෙහෙම තියමින් දැන් අපි මන් කියවන මේ ඉඳි කටුව තියාගන්න. අපි එතන නැවතුණේ ඒක. ඒ ඉඳි කටුව පාවිච්චි කරලා අර රැලි කරමු. මේක හොඳට රැලි කර කර රැලි කර කර දැන් ඒ ඉඳි කටුව තියාගන්නේ මොකද? එතකොට අපිට පුළුවන් අපිට තව රැලි මදින තව රැලි කරගන්න. දැන් මෙහෙම තියලා මේක රැලි කරගත්ත කොට සොහොම තියනවා මහන. මම රැලි කරගෙන මේ රැලි කරගත් කොටස යටින් තමයි මහන් මේ යට පැත්තේ. හරි. දැන් මොන වගේ තමයි තිය නිර්මාණය කරගන්නේ නේද? දැන් ඊළඟට නැවත තව චුට්ටක් මේක හොඳට තව රැලි කරගන්න. දැන් ඊළඟට රැලි මෙහෙම හදමින් හදමින් අර රෝස මල මහගන්න. දැන් රෝස මල තවත් විශාලත්වෙ විශාල වෙනවා. මේක කැමති රවුන්ඩ් දෙකක් තුනක් එහෙම යන්න පුළුවන්. ලොකුවට මේ මල ගන්න පුළුවන්. මෙතන යටෙන් තමයි මහන්නේ මේ පැත්තට මැහුම් වදින්න බෑ. දැන් මෙතන මට හිතනවා මදි කියලා. ඒක හින්දා මම තව පොඩ්ඩක් රැලි කරනවා. ඒකයි අර ඉදි කටුව වෙනම තියාගන්න කියන්නේ. එතකොට හිතන අර තව ටිකක් මල පිරුණා නම් හොඳයි කියලා හිතනවනේ නේද? මේ වගේ තමයි ඉතින් නිර්මාණය කරනකොට තමන්ටම තේරෙනවා. දැන් අපි මේ මෙන්න මේ පෙන්නන නිර්මාණයට යමු. මේ මානි මහත්මිය දැන් මේකේ තියෙන විවිධ වර්ණ තියෙනවා, විවිධ හැඩ විදිහට හදපු මල් තියෙනවා. දැන් ඕකේ මල් විතරක් නෙවෙයි රෝස මලුත් තියෙනවා. දැන් අර මම මුලින්ම පෙන්නපු රෝස මල ඒ මල තියෙනවා. ඊට අමතරව වෙන ලැවෙන්ඩර් මල් forget me not මල් ඒ වගේ නොඑක් විවිධ වර්ගයේ මල් තියෙනවා. කැමති වර්ණ භාවිත කරලා හරිසුන්ද නිර්මාණය කරගන්න අපි දකින්න සාම්ප්‍රදායිකව පෙති හතරක පහක මලක් උනත් මේකේ නිර්මාණය කරගන්න පුළුවන් කොහොමද නේද? ඔකේ අර කැලෑ රෝස මල කියන එකක් තියෙනවා. වයිල් රෝස් කියලා අපි හඳුන්වන අපි ඒක කලින් කරලා තියෙනවා. ඒක ප්‍රෙද්දට තියෙන මහණිකක්. මේ වගේ හදනවා නේද? ගොඩක් අරගෙන අවිල්ලන තියෙන වැදිරියට කතා කරන බොහෝ දේවල් තියෙනවා. ලස්සන නිර්මාණ තියෙනවා. අලංකාරවත් විදිහට කොහොමද මේ දේවල් කරගන්නේ? මේ සියල්ලත් එක්කම කතා කරමින් ඉන්නකොට තව නිර්මාණයක් කියන්න හදනයි. දැකපු ගමන් මේ වර්ණ සංකල්පය හරිම ලස්සනයි මාළුවා. මේ වර්ණ ඒකෙත් ලැවෙන්ඩර් මල් රෝස මල් ඒ වගේ විවිධ මල් තියෙනවා. ඉතින් භාවිත කරන කොච්චර නිර්මාණ කරන්න පුළුවන් අපිට නේද? හරි අපි දැන් මේ නිර්මාණයේ අධීරේ කියමුකෝ. දැන් මේ මල අපි මහගෙන ඉවරයි. ඒ කියන්නේ මහගෙන ඉවරයි කියන්නේ අපිට දැන් ඕන නම් මෙතන මේ තත්ත්වයෙන් අපිට මල නවත්තන්න පුළුවන්. කැමති නම් තව රවුමක් යන්න පුළුවන්. තව ටිකක් රැලි කරනවා. තව රවුමක් යන්න පුළුවන්. කැමති විදිහකට යන්න පුළුවන්. නැත්නම් අපිට සාමාන්‍ය මේ ගාන ඇති මල පිරෙනව මදි වගේ කියලා හිතන්න. මල තව ලොකුවට ඕන නම් තව ලොකුවට ගන්න පුළුවන්. ඔන්න බලන්නක දැන් ඔබට පේනවා කොහොමද අවසානයේදී අපිට ওই මල නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන කියලා. තමන්ගේ කැමැත්ත අනුව මල පුරව ගන්න විදිය, මලට යොදා ගන්න වර්ණ, ඒ හැඩය වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඊළඟට අපි බලමු තව මලක් කරන්න හැටි. මම ඒකෙදි මේ වගේ මෙහෙම භාගෙට අරක කරගෙන ආව මොකද නැත්තම් මේ මැද කොටස කරන්න අපිට දැන් දන්නවනේ. අපි ප්ලීට් කරලා කරන්න පුළුවන් කියලා. දැන් ඒ ප්ලීට් කරලා කරන්නේ දැන් මොන අපි මලේ මැද කරගෙන තියන අර කලින් දැන් අපි කළ ආකාරයමයි. දැන් ඊළඟට අපි මේක මෙහෙම තියලා එක ප්ලීට් එකක් හදනවා මේ වගේ රැල්ලක්. මම රැල්ලක් හැදුවා. දැන් මහනවා. වෙනදාට ඉතින් අපි මේ වගේ නිර්මාණ දැක්කට කරන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑනේ. දැන් ඒ නිසා ඔබට නිවසේදී ඉඳන් කරන්න බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තරමට ලස්සන. මේක ඇත්තම හරිම ලේසි අර මොකද කරන්නේ කියලා දන්නවනම්. දැන් ඊළඟට තව ප්ලීට් එකක්. දැන් අපි ඉස්සෙල්ලා එක ප්ලීට් එකක් තිබ්බා. ඊළඟට තව ප්ලීට් එකක් චුට්ටක් මෙහාට වෙන්න. අර
මේක එක සමාන තියෙනවනේ එක උසෙන් තියෙනවා මේක දැන් අපි තියෙන ප්ලීට් එක පොඩ්ඩකෝ උසුම්මත් හරියන්නේ නැහැ අර ඒක මේකට පොඩි බාධාවක් වෙනවනේ හරි ඔය සියල්ල ඔබ සිද්ධ කරනකොට මම ළඟ තියෙනවා ඔබතුමිය මම ලස්සනට නිර්මාණය කරපු රිබන් වෙනුවෙන්ම රිබන් එම්බ්‍රොයිඩර් කලාව වෙනුවෙන්ම ලබා දීපු පොත් කීපයක් තියෙනවා ඔබට පුළුවන්කමක් තියෙනවා මේ විස්තර දැනගන්න අවශ්‍ය කරන තොරතුරු දැන කියාගන්න මේ පොත් මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන කාරණයක් මතක් කරන්න ඕනේ මෙන්න බලන්නකෝ මේ බොහොම ලස්සන නිර්මාණ අපිට බැලුව බැලමටම හරි ලස්සන පින්තූරයක් තමයි තියෙන්නේ ඒ වගේම තමයි දැන් සමහර විට අපි දකින කාරණාවක් තමයි මේ මෙන්න මේ වගේ මේ බෑග් එකකට වගේ උනත් නිර්මාණය කරගන්න පුළුවන් නම් හොඳයි කියලා අපිට හිතනවා සදේන පුළුවන්කමක් තියෙනවා මොන වගේ දේවල් ඉදින් අපිට ජීවිතේ කරන්න පුළුවන් කාර්යබහුල වුණාට විවේකයක් ලැබුණ වෙලාවකදී අපිට හොඳ නිර්මාණ අපි තුළින් බිහි වෙන අවස්ථාවක් ඕනෑම තැනක තියෙනවා දැන් රිබන් වලින් දැන් අර පොතේ පේනවා වගේ ගිරවෙ කළා තියෙනේ පළවෙනි පින්තූරේ තියෙන අපිට ඕනේ දෙයක් කරන්න පුළුවන් දැන් අපි දැන් පෙති කීපයක් කරලා මේකේ තියෙන්නේ දැන් අපි මලත් මල් දෙකක් අපි මේ වෙනකොට මැහුවා නේද මල් දෙකක් අපි මේ වෙනකොට මහලා දෙනවා විවිධ විදිහට Tamanට අවශ්‍ය කරන වර්ණ යොදාගෙන කරන්න පුළුවන් දැන් තව නිර්මාණ කිහිපයක් අපුකට බදින්න පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ නිර්මාණය තුළ අපි කතා කළා කලිනුත් මේ නිර්මාණය ගැන ඕකේ ගැන මම පොඩ්ඩක් කියන්නම් දැන් අපි රෝස මල් කිව්වම රෝස මල් විතරක් දාලා නිර්මාණයක් ලස්සන වෙන්නේ නැහැ දැන් ඕකේ ෆ්‍රාන්ස් එකට දාලා තියෙනවා පොඩි පොල දාලා තියෙනවා ඉතින් ඒ වගේ අර ඒවත් මේ එකතු කරාම තමයි නිර්මාණයක් ලස්සන වෙන්නේ. මේක මෙහෙම ප්ලීට් තබමින් තබමින් දැන් අර මලේ මැද කොටස ඊළඟට අපි ප්ලීට් දෙ. දැන් ওই මේ ওই පෙන්නන නිර්මාණය අපි අර රැලි කරපු එක තියෙනවා. මේ ප්ලීට් කරපු එක තියෙනවා මම මුලින්ම කරේ මල. ඒ මලක් තියෙනවා. ඊට අමතර පංච ගැටක් තියෙනවා. මල් ගොඩක් එකතු වෙලා තියෙනවා. හරි. දැන් අපි දැන් අපි ළඟ තියෙන මේ දැන් කරමින් යන නිර්මාණය මම හිතන්නේ මල පුරවලා මල පිළිලා හරි ලස්සනද දිනනවා දැන්. ඔන්න ඔබට බලන්න පුළුවන්කමක් තියෙනවා. මේ නිර්මාණය අවසානයේ වෙනකම් අපි මේ ටික ටික කතා කරද්ද ගමන් නිර්මාණය කරලා දෙනවා. දැන් මේක මෙහෙම අර මලී මැද කොටස අර විදිහටම හැදුවා. ඊළඟට අපි ප්ලීට්ස් තිබ්බා. දැන් මේකෙත් දැන් මේ තත් වෙනවක් ගන්න පුළුවන් අපිට කුඩා මලක් නම් දැන් තව රවුමක්ම යන්න පුළුවන්. තව මල අවශ්‍ය නැහැ. මේ දෙසම බලන්න ඕන දැන් මේක එක රවුමක් සම්පූර්ණ වෙන්න ඕනේ. රවුම් භාගයක් ගියොත් මලේ එක පැත්තක් මෙහෙම විතක් වෙනවනේ. ඒත් එහෙම වෙන්නේ නැතුව සම්පූර්ණ මල නැවත ලොකු වෙන්න ඕන නම් තව සම්පූර්ණ රවුමක්ම යන්න අවශ්‍යයි. රෝසමල කොහොමද තුන්නාකාරයකින් කරගන්නේ කියලා ඔබට මතක් කළා. ගෙදරදි කරලා බලන්න සමහර විට ඔබේ ස්වයං රැකියාව බවට පත් වෙන හොඳම මාර්ගයක් බවට මේක විවර වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ සියල්ලත් එක කතා කරනකොට දැන් පාඨමාලාවන් ගැනත් අපි බොහොමයක් කතා කළා. ඒ නිසා මේ ඒ පාඨමාලාවන් සමග සම්බන්ධ වෙන දැන් පන්ති ආරම්භ වෙලා තියෙන්නේ. දැන් මේ දවස්වල ඔන්ලයින් පාඨමාලා ඇත්තට බොහොම ජනප්‍රියයි. දැන් කෙටි කාලීන ඔන්ලයින් පාඨමාලා කරනවා කිහිපයක්. දැන් ඇක්ලික් පාඨමාලාවක් කරා දින දෙකේ ඒක හරිම ජනප්‍රියයි. ඒ වගේම රිබනුත් කෙටි පාඨමාලාවක් කිරීමට අදහස් කරනවා ලබන මාසයේ විතර. ඉතින් රෙදි පින්තාල් සහ හැන් එම්බ්‍රොයිඩරි දැන්ට කරගෙන යනවා. ඉතින් අලුත් ගෲප් දෙකක් පටන් ගන්නවා. ඒකත් තාම දිනයක් නෑ ලබන මාසයේ විතර. බලපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා ලස්සනට තමන්ගේ ගෙත්තමක් කරගෙන ජීවිත ඉස්සරහට යන්න කැමති උද වීට. ඒ වගේම දැන් මේ රෝස මල් ගැන තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නැත්තම් ගෙත්තම් සම්බන්ධයෙන් තියෙන දේවල් වෙන්න පුළුවන්කම දෙන කතා කරන්න තොරතුරු දැනගන්න 0777 63 84 0777 63 84 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. අද මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අපිත් එක්ක මේ ප්‍රවීණ අක්කම් නිර්මාණ ශිල්පිනී මානුල් ගමගේ මහත්මිය බොහොම සුදුසු පැමිණීමට ආයුබෝවන්.